අපි අද පාඩම සාකච්ඡා කරන්නේ මේ ආධාරිත ප්‍රජනක ක්‍රමවේදයන් පිළිබඳ. විශේෂ නිර්දේශයට අලුතෙන් ඇතුළු වෙච්ච කොටස් කිහිපයක් මේක සඳහන් වෙනවා. ඉතින් මේක අපිට කෙටි සටහන් ලියන ප්‍රශ්න යටතේ මේ ආධාරිත ප්‍රජනක ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් අපි මේ ප්‍රශ්නෙට කොහොමද පිළිතුරු ලබා දෙන්නේ කියන එක ගැන අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මෙහිදී මුලින්ම අපි දැනගන්න ඕන මොකද්ද මේ නිසරුභාවය කියලා. අපි කියනවා ඉන්ෆර්ටිලිටි කියලා. එතකොට අපි ඒකේ නිසරුභාවය කියන එක අපි හඳුන්වන්නේ මෙන්න මේ ජනිතයේ බිහි කිරීමට තියෙන නොහැකියාව. අපි සරලව කිව්වොත් ජනිතයේ බිහි කරන්න තියෙන නොහැකියාව තමයි නිසරුභාවය කියලා කියන්නේ. ඒ වුණාට මෙන්න මේකට සම්මත අර්ථකථනයක් තියෙනවා මේ නිසරුභාවය කියන එක හඳුන්වන්න. අපි ඒකෙදි මෙහෙම මෙන්න මේ විදිහට අපි ඒක සඳහන් කරනවා. ඒ කියන්නේ උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව මෙන්න මේ ආර්ථික චක්‍රයේ තියෙන අර සරු කාලය තුලදී වසරක් කාලයක් අන්නේ සරු කාලයේ සංසර්ගයේ යෙදීමක් සිදු වුණත් මේ පිළිසිඳීමක් සිදු නොවන තත්ත්වයක් තමයි අපි කියන්නේ නිසරුභාවයක් කියලා. ඉතින් මේක සමහල්ලාට කාන්තාවගේ යම් ගැටලුවක් ඉඳ ඇති වෙන්නත් පුළුවන්, පිරිමි පාර්ශ්වයේ යම් ගැටලුවක් ඉඳ ඇති වෙන්නත් පුළුවන්, නැත්නම් ඒ දෙන්නගෙන් බලපාන හේතුවින්ද ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ අපි කාන්තාවන්ගේ අපි ගත්තොත් පැලෝපියන ආලවල යම් අවහිරතා හින්දා, ඒ වගේ ඩිම්බකෝෂවල යම් යම් ගැටලු හින්දා, ඒ වගේම හෝමෝන අසමතුලතාවය හින්දා මේ ස්ත්‍රීන් තුළ මේක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂයන් තුළ සාමාන්‍යයෙන් අපි කියනවා මේ ශුක්‍රාණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම, ඒ කියන්නේ ප්‍රමාණවත් ශුක්‍රාණු ප්‍රමාණයක් අඩංගු නොවීම, ඒ වගේම මේ ශුක්‍ර තරලයේ තියෙන pH අගේ යම් අසමානතාවය හින්දා ඇති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ නිසරුභාවය සඳහා මේ වර්තමානයේ නවීන විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා මේක නිවැරදි කරගන්න හැකියාව තියෙනවා. එතකොට අපි උසස් පෙළ විශේෂ නිර්දේශය යටතේදී මේ නිසරුභාවය විසඳාගන්න භාවිතා කරන මේ නූතන ප්‍රජනක තාක්ෂණික ක්‍රමවේදයන් තුනක් ගැන අපි කතා කරන එකක් තමයි හෝමෝන චිකිත්සාව නැත්නම් හෝමෝන ප්‍රතිකාර ක්‍රමය, දෙවෙනි එක තමයි ශල්‍ය කර්ම, තුන්වෙනි එක තමයි ආධාරිත ප්‍රජනක ක්‍රමවේද කියන මාතෘකා තුන. ඉතින් හෝමෝන මේ භාවිතා කිරීම කියන ගත්තොත් අපි නිසරු පුද්ගලෙක් අපි ගත්තොත් එයාගේ ශුක්‍රාණු ප්‍රමාණය ප්‍රමාණවත් ඉපදෙන්නේ නැත්තම්, ඒ කාන්තාවගේ ඩිම්බ මෝචනය ආශ්‍රිත ගැටලු ඩිම්බ මෝරන් නැත්තම් මෙන්න මේවයි කාරණා නිවැරදි කරගන්න අපිට හෝමෝන චිකිත්සාව යොදා ගන්න පුළුවන්. ඒතර ශල්‍ය කර්ම ගැන කතා කරනකොට මේ ප්‍රජනක පද්ධතියේ ඒ වගේ මේ ප්‍රණාලවල යම් අවහිරතා තියෙන ඒ වගේ තියෙන තත්ත්වයන් නිවැරදි කරගන්න ශල්‍ය කර්ම භාවිතා කරන්නත් පුළුවන්. අපි මේකෙදි විශේෂයෙන්ම කතා කරන මේ ආධාරිත ප්‍රජනක ක්‍රමවේදයන් ගැන මේ යටතේ අපි විශේෂ නිර්දේශය තුළ දෙකක් තමයි සඳහන් වෙන්නේ. අපි අමතර දැනුම සඳහා තව එකක් ගැන කතා කරනවා. ඉතින් මෙහිදී අපි පළවෙනි එක කියනවා IUI ප්‍රතිකාර ක්‍රමය කියලා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ටර්යුට්‍රයින් ඉන්සෙමිනේෂන් කියලා. ඉතින් මේක විශේෂ නිර්දේශය තුළ සඳහන් වෙන නැතුණත් ඔයාලා දැනගෙන ඉන්න එක මම හිතනවා වඩාත් වැදගත් වෙයි කියලා. ඒ වගේම දෙවෙනි එක තමයි IVF ප්‍රතිකාර ක්‍රමය. අපි කියනවා ඉන්විට්‍රෝ ෆර්ටිලයිසේෂන් කියලා. අපි කියන නලදරු තාක්ෂණය නැත්නම් නාලාස්තුව සිදු කරන මේ ක්‍රියාවලිය තමයි අපි IVF ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ. ඒ වගේම ICSI ප්‍රතිකාර ක්‍රමය අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ට්‍රා සයිටෝප්ලාස්මික් ස්පර්ම් ඉන්ජෙක්ෂන් නැත්නම් අන්තක් සයිලෝප්ලාස්මීය ශුක්‍රාණු නික්ෂේපණය කියන ක්‍රමය මේ වර්තමානයේදී නූතන ප්‍රජනක ක්‍රමවේදයන් විතර භාවිතා කරනවා. ඉතින් අපි බලමු මුලින්ම මොකද්ද මේ IUI ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවකගේ මේ ආර්ථව චක්‍රයේ 12 දිනේ වෙනකොට යාගේ ඩිම්බකෝෂයේ පර්ණත ඩිම්බයක් ඇති වෙනවා. එතකොට මේක අපිට ස්කෑන් පරීක්ෂණයක් කරලා ඒ ග්‍රාපිය සුවිනිකාවේ ප්‍රමාණය විෂ්කම්භය මැනලා ඒක තීරණය කරන්න පුළුවන්. එතකොට කිසියම් කාන්තාවකගේ අනේ කාලය තුලදී 12 දිනේ වෙනකොට එයාගේ පර්ණත ඩිම්බයක් ඇති වෙන්නේ නැත්තම් අපිට හෝමෝන ප්‍රතිකාර ලබා දීලා බලන්න පුළුවන් එයාගේ ඩිම්බේ ඊළඟ මාසේ වෙනකොට මෝන තත්ත්වයට පත් වෙනවද කියලා. ඉතින් අන්න ඒ වගේ මෝරලත් එයාගේ සංසේචනයක් සිදු වෙන්නේ නැත්තම් අපිට මෙන්න මේ ක්‍රියාවලට යන්න පුළුවන්. එතකොට එයාගේ 12 දිනේ වෙනකොට එයාගේ ඩිම්බේ මෝරලා තියෙන අපිට යාට කෘතිම SCG එන්නත ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ එන්නත ලබා දීලා පෑ 37ක් ගත වෙනවා සාමාන්‍ය එයාගේ ඩිම්බය මේ පැලෝපිනාලයට පැමිණෙනවා. ඉතින් මෙන්න මේ කාලය තුලදී පිරිමි කෙනාගේ ශුක්‍රාණු වෙන් කරගෙන ඒ ශුක්‍රාණු කැතීට්‍රයක් ආධාරකගෙන කියන්නේ කුඩා නලයක් ආධාර කරගෙන ගර්භාෂය තුළ දැන්පත් කරනවා. එතකොට ඊට පස්සේ සාමාන්‍ය ක්‍රියාවලියම සිදු වෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ අපි IUI ප්‍රතිකාර ක්‍රමය කියලා. අපි ඊළඟට කතා කරමු මොකද්ද මේ IVF ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ කියලා. ඒක අපි කියනවා නලදරු තාක්ෂණය කියලා. ඉතින් මේ ක්‍රමය භාවිතා කරන්න
බලපාන හේතු විදියට අපිට සඳහන් කරන්න පුළුවන් එකක් තමයි මේ පිරිමි කෙනාගේ ශුක්‍රාණු වල චලතාවේ අඩුවීම. ඒ වගේම පිරිමි කෙනාගේ ශුක්‍රාණු ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවීම. ඒ වගේම මේ පැලෝපිනාල වල ආසාදන තත්ත්ව පැවතින අවස්ථාවදී. ඒ වගේම තමයි මේ ඩිම්බයේ පර්ණතීමේ ගැටලු තියෙන අවස්ථා සහර අපි කලින් කිව්වා IUI ප්‍රතිකාර ක්‍රමය 3 වාරක් හෝ 6 වාරක් හෝ කළා අසාත්වෙච්ච අයට භාවිත කරන්න පුළුවන් IVF ප්‍රතිකාර ක්‍රමය. ඉතින් මෙහිදී මේ නාලාස්ත සිදු සංසේචනයේදී මේ ස්ත්‍රියගේ ඩිම්බකෝෂයේ ඉවත් කරගන්නා අණ්ඩසෛල. ඒකෙල්ල පුරුෂයෙක්ගේ ඉවත් කරගන්නා ශුක්‍රාණු සෛල මෙනේ පරීක්ෂණාගාර තත්ත්වයටදී මේවා සංසේචනයේ භාජනය කළා. අනේ සංසේචිත අණ්ඩසෛලයේ සාමාන්‍යයෙන් සෛල 8ක් දක්වා වර්ධනයට ලක් කළා. අධිරෝපණය සඳහා ගර්භාෂය තැම්පත් කරනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ IVF ප්‍රතිකාර ක්‍රමය කියලා. එතකොට අපි ICSI ප්‍රතිකාර ක්‍රමය කියලා කියන්නේ මේ පර්ණත ශුක්‍රාණු දෝෂ සහිත අවස්ථාවලදී. ඒ කියන්නේ ශුක්‍රාණු වල චලනය ගොඩාක් අඩු අවස්ථාවලදී. ඒ වගේම ශුක්‍රාණු සංසේචන අවශ්‍ය ප්‍රමාණයක් නැති අවස්ථාවදී අපිට මේ ICSI කියන ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ ශුක්‍රාණුවක නියෂ්ටිය අරගෙන ඒක ස්ත්‍රී ඩිම්බසෛලයේ ඒ කියන්නේ ස්ත්‍රීන්ගේ ඩිම්බසෛලයක් ඉවත් කරලා අර ශුක්‍රාණුවේ නියෂ්ටිය මේ ඩිම්බයේ තුලට නිික්ෂේපණය කිරීම සිදු කරන මේක තමයි අපි කියන්නේ ICSI ප්‍රතිකාර ක්‍රමය කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම වගේ මෙන්න මේ නිසරුභාවය සඳහා ප්‍රතිකාරකම වර්තමානයේදී භාවිත කරනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි.